ලද සෙනෙහින් ගෙනෙන අපගේ YouTube channel එකට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණ තවත් උණුසුම් පුවතක්. දේශනා පුවතුමින් බෞද්ධ ධර්මයට අපහසයට ලක් කරමින් සිටින අවලෝකේශ්වර බෝධිසත්වයා නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා නීතිපතිවරයාගේ ක්‍රියාකලාප පවා අභියෝගයට ලක් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කොටුව මහතා දිලිනකමගේ වෙත ඊයේ දැන්වුවා. නඩු විසඳලා දීමට මට හැකියාව තිබෙනවා. නීතිපතිවරයා පරිස්සම් විය යුතුයි. දොන්වන මිනිසුරු පහළ වෙලා ඉන්නවා. නියම ධර්මය ගෙනියන්න සර්වඥවරුන් පමණක් අවශ්‍ය වෙනවා. යනුවෙන් ඔහු ප්‍රචාරය කර ඇති බවද පීරිස් මහතා මෙම පුත්කලය බුදුරජාණන් වහන්සේ හා යශෝදරා දේවිය පවා දැඩි අපහසයට ලක් කර ඇති බවද මොහු පවසනවා. දින කිහිපයකට පෙර මෙරට ප්‍රකට විහාරස්ථානයකට පැමිණ ඇති මෙම පුත්කලය දේශනා පවා පවත්ව ඇති අතර එහිදී චීවරය ඇඳගත් මෙහෙණින් වහන්සේ නමක් ඔහුට වැඳ නමස්කාර කර ඇති බවද පීරිස් මහතා සඳහන් කළා. මහායාන සූත්‍රය ආදී මාතෘකා ඔස්සේ මෙම පුත්කලය බුදුදහමට අපහාස වන ආකාරයෙන් YouTube හරහා අසත්‍ය කරුණු කාරණා ඉදිරිපත් කර බෞද්ධ ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවද සඳහන් කළා. දිව්‍ය ගහවෙල රතනානන්ද අඟුරු කල්ලේ සිරි ජිනානන්ද හිමිවරුන්ගෙන් මෙන්ම මධුභාෂන් ප්‍රභාත් රණසිංහ යනායිගෙන් මෙම පුත්කලයට එරෙහිව පැමිණිල ලැබී ඇති බවද ඒ අනුව එම පැමිණිලිකරුවන්ගේ ප්‍රකාශය මත පදනම්ව මෙම පුත්කලයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසුවා. ජෙර ප්‍රනාන්දු වැනි දේවගැතිවරයා මෙන්ම මෙම පුත්කලයාද ඔවුන් වටා සිටින රංගන ශිල්පීන් උපයෝගී කරගනිමින් මුදල් කැරිය ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවද සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මෙම පුත්කලය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැක් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස නියෝග කළා. මෙවැනි උණුසුම් පුවත් ලද සනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ද ක්‍රියාත්මක කරන්න.